ඔබ දවසක් ඉල්මි බ්ලොග්ස් මගේ YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔය thumbnail එකේ දැක්ක විදිහටම මම materials ගෙනාව parcel එකක් open කරන්න තමයි යන්නේ ඔයාලත් එක්කම. මොකද මම දන්නවා ගොඩක් ගෑනු ළමයි මෙයාගේ දේවල් වලට කැමතියි කියලා. අනිත් කාරණාව තමයි ගොඩක් මගේ videos වලට comment දාලා අහලා තියෙනවා ඔයා දැන් කුකුළු හදන්නේ නැද්ද, කුකුළු හදන එක නතර කරාද කියලා. ඇත්තටම නතර කරේ නැහැ. හේතු කිහිපයක් නිසා මම ටිකක් ඒකෙන් ඈත් වෙලා ඉන්නවා විතරයි. ඔයාලා කොච්චර කිව්වත් මගේ මම ඒකෙන් ඈත් වෙලා ඉන්න හේතුව මට ගොඩක් වටිනවා. ඒක නිසා ඉතින් සමහරක් අය බැනලත් කමෙන්ට් දාලා තියෙනවා ඔයා අපිට බොරු කියලා, අපි වතරමං කරා, ඒ වගේ කමෙන්ට්ස් තමයි තියෙන්නේ. ඇත්තටම එහෙම කරේ නැහැ. ඔයාලට පටන්ගෙන යන්න තමයි මම සපෝට් එකක් දුන්නේ. ඉතින් මට ඊටත් වඩා වැදගත් කාරණාවක් තියෙනවා. ඉතින් ඒක නිසා එහෙම තමයි අපිට ජීවිත එක එක අවස්ථා එනවා, ඒවට මුහුණ දෙන්න අපි ඒ විදිහට සූදානම් වෙලා ඉන්නවනේ. ඉතින් ඒක නිසා මට ඇත්තටම මේ දවස් ටිකේ කුකුල් කෝඩුවට, කුකුල් කොටුවට යන්න බෑ, යන්නේ නැහැ. දැනට ඉතින් මගේ හස්බන්ඩ්ගේ අම්මේ ගොඩාක් හොඳට මං වගේම පිටිසිතුවට ඒ සත්තු ටික බලා ගන්න පුළුවන් වුණත් මම ආයෙත් ළඟදී වීඩියෝ එකක් දාන්නම්. ඉතින් ගොඩක් ගැහෙන කට්ටිය මේ ව්‍යාපාරය පටන් ගන්න හිතාන ඉන්නවා. ඉතින් ඒ ආයෙත් ඒක වගේ මම මේ දැන් කරන ව්‍යාපාර දෙකත් කරගෙන යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඒකයි මම මේ වීඩියෝස් මේ විදිහට හරි ඔයාලත් එක්ක මට අවස්ථාවක් වෙලාවක් ලැබෙන විදිහට බෙදාගන්නේ. ඒක නිසා ඉතින් වැරදිවට තේරුම් ගන්න එපා. එහෙමයි කියලා ඉතින් බෑන්ලා කමෙන්ට් දානවා අපිට නතර කරන්න බෑ. ඒක ඔයාලගේ කැමැත්ත, මේක මගේ කැමැත්ත. ඉතින් මේ තියන්නේ මම ඔයාලට ඕපන් කරලා පෙන්නන මැටීරියල් පාර්සල් එක. ඇත්තටම ගොඩක් ගණන් අඩුයි, ගොඩක් සාධාරණ මිලකට ඒ කට්ටිය මැටීරියල්ස් දෙනවා. මට ඔයාලට ඔන්නම් ෆෝන් නම්බර් එක උනත් දාන්න පුළුවන්. බිස්නස් එකක් විදිහට මැටීරියල් විකුණන්න උනත් එයාලගෙන් අරන් එහෙම කරන්න පුළුවන්. ඉතින් මම ෆෝන් නම්බර් දාන්නම් අනිවාර්යෙන්. එහෙනම් ඉතින් අපි බලමු එයාලගේ මැටීරියල් ලැස්සනයිද කියලා, මම ඕඩර් කරපු ටිකම තියනවාද කියලා මට බලන්න ඕනේ. ඇත්තටම මේ තමයි ෆස්ට් ටයිම් පාර්සල් එකක් ලැබුණ ගමන් ඕපන් කරන්නේ නැතුව හිටපු. මට හරීම කියන්නේ හදිස්සි මම ඕඩර් කර ප්‍රති ටික ඇවිල්ලාද, ඒ ටික ලස්සනයිද, ඉතින් ඒ ඔක්කොම බලාගන්න ගොඩක් හදිස්සි. හැබැයි වීඩියෝ එකක් කරන්නා කියලා හිතපු නිසාම මේ පාර්සලේ පැය ගාණක් මම පරිස්සම් කරා. වැඩිය මේක දිහා බලන්නේ නැතුව පැත්තකින් අරන් තියලා තමයි පරිස්සම් කරේ. ඉතින් අපි බලමු, තව ටිකක් වෙලා යනවා දැන් කතා කර කර හිටියත්. ඒ නිසා අපි බලමු මේක දේවල් ටික කොහොමද කියලා. මෙන්න ඉතින් මේ විදිහට තමයි පාර්සල් එක තියෙන්නේ. මේක හරි පරිස්සමට ඕපන් කරන්න ඕනේ, ඇතුලේ තියෙන මැටීරියල්ස් වලට ඩැමේජ් එකක් නොවෙන්න. ඉතින් ඔයාලට මැටීරියල්ස් ගන්න ඕනේ නම් ගවම් මහන් නැතිව මගේ මැටීරියල්ස් ගන්න ඕන නම් මට පුළුවන් ඔයාලට ඕනි මැටීරියල්ස් එවන්න. හැබැයි ඉතින් මගේ වට්ස්ඇප් ගෲප් එකට තමා එකතු වෙන්න වෙන්නේ. මොකද මම වට්ස්ඇප් එකේ ස්ටේටස් දාලා ඒ මැටීරියල්ස් වලින් ඉල්ලන අයට තමයි ෆ්‍රොක්ස් මහන්න ගේන්නේ. ෆ්‍රොක්ස් මගේ මහන් නැතුව මැටීරියල් ගන්න උනත් පුළුවන්. මම එහෙම මැටීරියල්සුත් යවනවා. ඉතින් ඔයාලට ඕන නම් කමෙන්ට් එකක් දාන්න මැටීරියල්ස් ගන්න ඕනි ෆෝන් නම්බර් එක එවන්න කියලා. එතකොට මම මගේ වට්ස්ඇප් නම්බර් එක එවනවා. ඒකෙන් ඔයාලම මගේ ගෲප් එකට ඇඩ් කරගත්තාම ඔයාලට පුළුවන් ෆැබ්‍රික් එකක් මම දාපු ගමන් ඒකෙන් යාර කොච්චරද ඕනි කියලා බලලා ඕඩර් එකක් දාන්න. ඉතින් මං ඉල්ලපු මැටීරියල්ස් ටික ඒ විදිහටම, ඒ පාටින්ම හිතපු විදිහටම තියෙනවා. ඇත්තටම හුඟක් ලස්සනයි. අර පාර්සල් එක ෆිට් එකටම පැක් කරලා තියෙන තමා චුට්ට මේ විදිය ඕපන් කරගන්න අමාරු. හැබැයි ඉතින් මාරම ලස්සනකට මැටීරියල් ටික තියෙනවා. මේක බැලූ බැල්මට බතික් වගේ තමයි පේන්නේ. ඒ වුණාට බතික් නෙවෙයි, මාෂ මැටීරියල් එකෙන් තමයි මේක තියෙන්නේ.
ඇඟට පහසුයි, බර නැහැ, අඳින්නත් ලේසි. ඒ වගේම අයන් කර කර එහෙම ඉන්න ඕනේ නැහැ, ගොඩාක් වෙලාවට පොඩි වෙනවා අඩුයි. ඒක නිසා ඉතින් මේකෙන් ගවුම් ගොඩක් ඕඩර් කරනවා. ගත්ත කට්ටිය නම් අනිවාර්යයෙන්ම මේ මැටීරියල් එකම තමයි ඉල්ලන්නේ. දන්නේ නැති අය නම් චුට්ටක් බය වෙනවා ගන්න මේක සිල්ක් වගේ කියලා. හැබැයි එහෙම නැහැ. ඉතින් මේ බලන්න මාරම ලස්සනකට තියෙනවා. සාරිය එකට එහෙමත් හරිම ලස්සනකට තියෙයි. ඉතින් ඔන්න දැන් මට පොඩි අයිඩියාවක් ආවා මේ වගේ මැටීරියල් එකක් ගෙන්නලා සාරියක් කරන්න ඕනේ කියලත්. ඉතින් අපි ඉස්සරහට බලමු. මම සාරි ටිකක් කරන්නත් හිතාන ඉන්නවා. ඒවා ඔක්කොම අපි ඉස්සරහට බලමු. ඔන්න ඉතින් මේ මැටීරියල් එකෙන් යාර 3යි. ඒකෙන් ෆ්‍රොක් එකට යාර 3ක් තමා ඕනේ කියලා කිව්වේ දිග ෆ්‍රොක් එකට. ඉතින් ඒක ඒ විදිහට. එතකොට මේකත් ඕඩර් කරේ ඒ කස්ටමර්ම තමා. එයා ඉතින් පින්ක් කලර් ලවර් කෙනෙක්. ඉතින් එයා ඉල්ලන්නෙම පින්ක් කලර්ස්ම තමයි. එයාගේ එයාට චුටි දුවක් ඉන්නවා. එයත් එහෙමයි. එයා තක් ගාලා ඉල්ලන්නේ දැක්ක ගමන් නැන්දි මට පින්ක් කලර් එකකින් ඕනි කියලා. එයා හරි පුංචි, 2 වසරේ තාම ඉන්නේ. හැබැයි ඉතින් එයා ආසයි යම්මි වගේම පින්ක් කලර් එකට. අම්මලා දුවලා එහෙමනේ නේද? ඉතින් මේ තමයි අක්කි ඕඩර් කරපු අනිත් මැටීරියල් එක. ඒකත් මාරම ලස්සනයි. මම ඇත්තටම මේකට කැමති වුණේ නැහැ. කැතයි කියලා තමයි හිතුනේ. ඒ වුණාට ඒක ලස්සනයි ඔක්කොටම වඩා. ඊට පස්සේ තියෙනවා තවත් මගේ හොඳ කස්ටමර් කෙනෙක් ඕඩර් කරපු මැටීරියල් එකක්. ඒකත් කලින් මැටීරියල් එකේම කහ පාට මික්ස් වෙලා තියෙන එකක්. මම හිතනවා ඒකටත් ඔයාලත් කැමති වෙයි කියලා. ඒ කස්ටමර්ත් කැමති වෙයි. මොකද ඒකත් මාර්ම ලස්සනයි. හරි චාම් ගතියක් තියෙනවා. ඒකත් සාරි එකට ඕනනම් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ මැටීරියල්ස් වලින් නම් සාරි කරා නම් හොඳයි කියලා තමා දැන් නම් මට හිතෙන්නේ. ඉතින් ගෝල්ඩ් එකක් එහෙම පොඩ්ඩක් ගිහිල්ලා තනින් තන සාරියක් කරා නම් හොඳයි කියලා හිතෙනවා. අපි බලමු ඉතින් ඉස්සරහට. මම ඉස්සරහට හිතන් ඉන්නේ වර්ක් කරලා සාරි එකක් කරන්න බලමු. මේකම වර්ක් කරා නම් හොඳයි කියලාත් හිතෙනවා. ඉතින් මේ විදිහ තමයි මම ඕඩර් කරපු මැටීරියල් ටික ආවේ. ඉතින් මේ වලින් ලස්සන ගවුන් ටිකක් මහන්නත් ඕනේ. ඔන්න ඔය විදිහට තමයි මගේ මැටීරියල්ස් ටික ආවේ. ඉතින් ඇත්තටම ගොඩාක් ලස්සනයි. මම මේ මැටීරියල්ස් වලට ගොඩාක් ආසයි. මොකද ඒවා ගොඩක් සනීපයි. ඉතින් හරි, මේ වලින් ලස්සන ෆ්‍රොක්ස් මහලා මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. පුළුවන් වුණත් මම ඇඳලම් පෙන්නන්නම්. මොකද මේ මැටීරියල් එකෙන් මහන කරන් මට අඳින්න වෙන්නේ. එයා ගොඩක් මට වඩා කෙට්ටු කෙනෙක්. හැබැයි මේ මැටීරියල්ස් දෙකෙන් නම් මහනයා මට ඇඳලම පෙන්නන්න පුළුවන්. මොකද මේ දෙක මේක කස්ටමර් කෙනෙක් තමා ඕඩර් කරේ. එයා ටික මගේ සයිස් එකේම තමයි. ඉතින් එයාලගෙන් අහලා මම ඇඳලා වීඩියෝ එකත් කරලා ආලට පෙන්නන්නම්. ඉතින් ඔය විදිහ තමයි. ඇත්තටම මේකත් මාරම සතුටු දෙයක්. ලස්සන මැටීරියල් එනවා. ඒවා ඕපන් කරලා බලනවා. ඒක කරලා ඉතින් ලස්සන ලස්සන ගාව මහල කස්ටමර්ස්ලාට දෙනවා. මේක ඉතින් මානසිකවත් ඇත්තටම සතුටක්. මොකද තමන් ආස දෙය කරද්දී ඒක ගොඩාක් සතුටුයි. එහෙනම් ඉතින් ඔයාලත් යුදෙට්ට වෙලා ඉන්න කියන්නේ නිකරණය කාලේ නාස්ති කරන කෙනෙක් නම් එහෙම කරන්න එපා. අපිට කරන්න ගොඩාක් වැඩ තියෙනවා. තාම කවුරුත් පටන් ගෙන නැති වැඩත් ඇති, කවුරුත් නොහිතන වැඩත් ඇති. පොඩ්ඩක් ඔළුවල හිස්සලා කල්පනා කරලා බලලා පටන් ගන්න. ඉතින් ඒක තමයි මට ඔයාලට මේ වීඩියෝ එකෙන් කියන්න ඕනි උනේ, දෙන්න ඕනි උනේ අවවාදේ. නිකන් ඉන්න එපා මොනවම හරි දෙයක් කරන්න. එහෙනම් ඉතින් තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.